दुल्मिनी कियाने एकोलोसवृद्धि हुरुबुहट दरियके ऐगिनि मे दक्षता देक्कु दरियके शिष्यत्व विभागे समत जनप्रिय पासलकट ऐतुलुवा नटुम सह गायन उपन हपंकम पेन्नु बेविन दुल्मिनी के मौपियो ऐव पौद्गलिकवद गुरुवरुन वेत यमु कला अलुत पासल तुलद ऐगे गायन हैक्याव संदहा इडकड लबुनु अतर जन गायन तरंग वलिन डिस्ट्रिक्ट शूरतावद लबुवा ऐगे पौद्गलिक नटुम गुरुतुमिय दुल्मिनी के दस्कम देक ऐव एक्तरा तरु वेडसटहनट यमु करन लेस मौपियंट योजना कला මේ යෝජනාව එක සිතින් පිළිගත් මව්පියෝ ඇයව ඒ සඳහා යොමු කළා. පළම වටෙන් සුදුසුකම් ලැබුව ඇය දස්කම් දක්වමින් ඉදිරියටම ගියා. තරඟයේ තීව්‍ර වී ඉදිරියට යද්දී දුල්මිනේගේ වයසට ඔරොත්තු නොදෙන තරම් වෙහෙසකාරී පුහුණුවක නිරත වන්නට ඇයට සිදුවා. ඒ අතර ගුරුතුමියන්ගේ මව්පියන්ගේ පමණක් නොව පාසලෙන් පවා ඇයට දිරිගැන්වීම ලැබුණා. ඒත් ඒ සෑම දිරිගැන්වීමක් යටින්ම තිබුණේ බලපෑමකේ. එනම් ඇය අනිවාර්යෙන් ජයගත යුතු බවට වන බලපෑමකේ පළමු වැණියට ලැබෙන ත්‍යාගය පිළිබඳව වැඩිහිටියන්ට ඇති වූ ආශාව නිසා දුල්මිනි ඊළඟ වටේට සුදුසුකම් ලැබූ සෑම විටම බලපෑම වැඩි විය. නැටුම් ගැයීම් කෙරෙහි මහ ප්‍රියතාවක් දක්වූ දුල්මිනිට නැටුම් එපා වන තරමටම පුහුණුව බලවත් විය. එපමණක් නොව අනිකුත් තරඟකාරියන්ගේ දස්කම් හා සංසන්දනය කරමින් දුල්මිනිට තරවටු කරන තත්ත්වයකට වැඩිහිටියන්පත් විය. නිසි විවේකය නිින්ද දුල්මිනිට අඩු විය. එහෙත් වැඩිහිටියන් එවනිමිට තරඟෙන් දිරූ පසු ලැබෙන මහාශාක්‍ය තත්ත්වෙන් දුල්මිනිව මොහිනියට පත් කර තිබිනි. ජනප්‍රියත්වය, ත්‍යාග, පෙර ජයග්‍රහණය කළ උන්ට දියසීසුරු පිළිගැනීම නිරතුරුවම දුල්මිනිගේ කන පිරෙන තරමට කියන්නට සැවම සැදී පැදී සිටියහ. නැටුම් ගුරුතුමියටත් මව්පියන්ටත් ඇය ජයග්‍රහණය කිරීම අවශ්‍ය වූවා. මේ හැමෝටම දුල්මිනි හරහා තමන්ට ලබා ගන්නට වෑයම් කළ අරමුණේ විය. අසරණ දැරිය එහි ගොදුරක් විය. දුල්මිනි නැටුවාය. වෙහෙස නොබලා පුහුණු වූවා. මව්පියෝ ඇගේ සිත තුළට සැකේ බීජ දැතුළු කළා. කිසිවෙක් දෙන දෙයක් කැමට නොගන්නා ලෙසට පැවසුවා. එම නිසා පාසලේදී ඇය කෙරෙහි මහත් සෙනෙහසින් මිතුරන් යමක් දෙන විට ඇය ප්‍රතික්ෂේප කළා. එයින් සමහර මිතුරියෝ ඇය ආඩම්බර වී ඇතැයි සිතමින් අමනාප වූවා. ටිකෙන් ටික අන් තරඟකරුවන් ගැන හිතේ වැඩෙන නොපහන් සිතුවිලි තරඟකාරීත්වය සහ ජයග්‍රහණය කිරීමේ මහත් ආශාව සහ ඕමනාව ඇය තුළ වැඩෙන්නට වූවා. ඒ සමගම යම් අහංකාර බවක්ද ඇය තුළ වැඩිණි. පාසලේ අධ්‍යාපන කටයුතු මගහැරුණා මාපියෝ ඒ තරම් ගානකට නොගත්තා. එහෙත් අවසාන පූර්ව තරගයේදී ඇයට බලාපොරොත්තු නොවුවරින් තරගෙන් ඉවත් වීමට සිදුවිය. ජයග්‍රහණය කරතැයි මහත් බලාපොරොත්තුෙන් සිටි වැඩිහිටියන්ගේ සිහින දෙදරා වැටිණි. දුල්මිනි පරාජය පිළිගත්තත් වැඩිහිටියන්ට ඒ බාර ගැනීමට අසීරු විය. වැඩිහිටියෝ ඒ සඳහා ගිය වේදම් නාස්ති වූ කාලය අහිමි වූ යසේ ඉසුරුගෙන මැසිවිලි නගන්නට වූහ. අවසානයේ දුල්මිනිගේ වරදින් මෙසේ ඔබ පවසමින් ඇයට පීඩා කරන්නට විය. පාසලේදී සමහර සිසුන් ඇය ඔලුක්කු කරන්නට විය. අතපසු විෂයන් නිසා ඉගෙනීමේ ගැටලු ඇතුව විට ඔයිතින් නටන්නේ කියන යනුවෙන් සමහර ගුරුවරියෝ ඇයව පෙළුවහ. අවසානයේ දුල්මිනි පාසල් යෑම ප්‍රතික්ෂේප කළාය. ඇයට කිසිවෙකු පේන්න බැරි විය. නිතර නිතර ක්ලාන්තය වූවා. මාපිය දුල්මිනි උපදේශණයට රැගෙන එන විට ඇය විශාල මානසික කඩාවැටීමකට ලක්ව විෂාදයට ගොදුරුව සිටියා. තරගයකට ඉදිරිපත් වීමේ වරදක් නැත. එහෙත් ජයග්‍රහණය කිරීමේ තනි අරමුණ ඇතිව තරගයට ඉදිරිපත් වීම සහ ඉදිරිපත් කරවීම ප්‍රායෝගික නොවේ. තමන්ගේ දස්කම් ප්‍රදර්ශනය කිරීමට වේදිකාවක් ලෙස තරගයට යොදා ගැනීම වරදක් නොවේ. පාසල් ක්‍රීඩා, නාට්‍ය, සාහිත්‍ය තරඟ සමස්ත ලංකා මට්ටමින් වාර්ෂිකව පැවැත්වේ. ඒවට සහභාගී වී පීඩාවට පත් වූ දරුවන් ගැන අසන්න ලැබෙන්නේ නැති තරම්. එසේ වීමට හේතුව එම තරඟ දරුවන්ගේ දක්ෂතා පෙන්වීමටත් අනිකුත් සහෝදර සිසුන්ගේ දක්ෂතා විඳීමටත් ඇගීමටත් ඉඩකඩක් ලැබෙනසේ සකස් වී තිබීමයි. ඒ තනිකරම වාණිජ ඉලක්ක වෙනුවෙන් ලාභ ඉබේම වෙනුවෙන් සංවිධානය කරනු ලබන ඉසව්වකි. මේවායි ගොදුරුවන්නේ තරඟකරුවන් සහ ඔවුන්ගේ පවුල්. තරඟයට පිවිසුම් දා සිට තරඟකරුවොත් ඔවුන්ගේ පවුල්වල අය දැඩි ආදතියකට කන්සාවකට ගොදුරු වීම ආරම්භ වෙනවා. දුල්මිනි වැනි කුඩා දැරියකට ඔරොත්තු නැදෙන තරමේ පුහුණුවක් දීමෙන් ඇගේ ළමා මනස පීඩාවට පත්විය. දැඩි තරඟයට යොමු කිරීමෙන් ඇයට අන් තරඟකරුවන් සමග ගැටීමක් ඇති විය. සෑම අයගෙන් ජයග්‍රහණයම අපේක්ෂා කරන විට දිනන්න ඕන කියන විට දැඩි පීඩනයක් ඇති විය. එසේම මෙබඳු තරඟයකට යොමු කිරීම නිසා ඇගේ සාමාන්‍ය ජීවිතයේ ගලා ගිය රිද්මයත් වෙනස් විය. මෙවන් විශාල පීඩාවන් රැසක් දැරියක් වූ ඇයට දරා ගැනීමට නොහැකි විය. මේ නිසා ඇගේ උපරිමයට ළඟා වීමේ අපහසු නිතතිම ඇතිවීම ස්වභාවිකයි. මේ සියලු හේතු තරඟින් ඉවත් වීමට හේතුවක් විය. එහෙත් වැඩිහිටියන් අතින් සිදුවේ කුමක්ද? ඇගේ දක්ෂතාවයන් ප්‍රදර්ශනය කිරීමට වැඩසටහනට ඉදිරිපත් කිරීම වෙනුවට ජයග්‍රහණය කරවීම සඳහා තරඟයට යැවීමට පරාජය ලද හෝ ලැබෙන ප්‍රතිඵලය සතුටින් බාර ගැනීමට සූදානම් නොවීමයි. ජය හෝ වේවා පරාජය හෝ වේවා ජීවිතේ එතනින් අතර නොවේ. ඒ එක් අතේකීමක් පමණි. එන්පසු නැවත සාමාන්‍ය ජීවිතයට යොමු වීමට ඇයට උදව් කළ යුතුයි. නමුත් ඒ වෙනුවට සිදුවේ තරඟයට අවතීර්ණ වූ මොහොතේ සිට තරඟයේ දිනායත යන මානසිකත්වයෙන් කටයුතු කරන්න පෙළඹීමයි. දුල්මිනීමේ තරඟයේදී පැමිණ
දොර පිළිබඳව ආගේ කර තරඟය යන දක්ෂතා ඉදිරිපත් කිරීමට ලැබෙන අවස්ථාවක් මිස සෑම විට ජය ගන්න ලැබෙන අවස්ථාවක් නොවන බව ඇය සමග කතා කළ යුතුයි. ඉදිරි ජීවිතයේදී හමුවන අභියෝගවලට මුහුණ දීම සඳහා මෙම තරඟයෙන් ලැබෙන අත්දැකීම් යොදා ගන්න හැටි කියා දිය යුතුයි. තරඟෙන් ඉදිරියට යන්නට සුබ පතන්න දරුවන්ට පුරුදු කළ යුතුයි. තමාට වඩා හැකියාව ඇතියිද ලෝකයේ සිටින බවත් ඔවුන් ජයග්‍රහණය කළ හැකි බවත් නමුත් අපගේ උත්සාහය අත් නොහැරිය යුතු බවත් දරුවාට තේරුම් කර දීම වැදගත්ය.